ගෞරවනීය අරිමුදින් වහන්සේ අවසරයි මට මන්ට දැනගන්න ඕනේ තණ්හාව ආකාර තුනක් තියෙනවා කියලා. මොකද්ද තණ්හාව ආකාර තුනක් තියෙනවා? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක ඇත්ත. කාම තණ්හා තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම භව, රූප භව, අරූප භව කියලා තියෙනවා. දැන් කය රමණය කරන තණ්හාව කාම තණ්හා. ඒ කියන්නේ ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන, කය පිනවන තණ්හාව කාම තණ්හා. ඊට පස්සේ භව තණ්හා. යම් කිසි භවකට තමන් රූපවත් භව, ධනවත් භව, පොහොසත් භව, නායක භව, රජ භව, ජනාධිපති භව, අගමැති භව, මැටි භව, ඇමැති භව, භව තණ්හා. ඒක අර ඇහැ කන්නාසේ දිවකය මන පිනවන තණ්හාවක් නෙමෙයි, ඒක භව තණ්හා. යම් කිසි අම්මම් සමාජයේ දැන් ඔබගේ දරුවෙකුත් දොස්තර මහත්තයෙක් කරන භව තණ්හා, ඒකත් භව තණ්හාව. මගේ පුතාව හොඳට උගන්වලා දොස්තර මහත්තයෙක් කරන, ඒකත් භව තණ්හාව. තේරුණාද? මම හොඳ රූපවත් භවට, ඔය සෙන් පවුඩර් දාලා අර මොනාද මොනාද කරලා ඔක්කොම රූපවත් භව, ඒකත් භව තණ්හාව. ඒක මේ කාම තණ්හා නෙමෙයි, ඒක භව තණ්හා. ඊට පස්සේ තමන් යම් කිසි තත්ත්වයකට පැමුණුනහම අපි හිටමුකෝ අගමැති වුණා කියලා, ඇමති වුණා කියලා, මන්ත්‍රී වුණා කියලා, රූපවත් බවට පත් වුණා කියලා. ඒ බව තමන්ගෙන් අහිමි වෙන බව විභව. එකෙන් වෙන් වෙන්න අකමැති බව. ඒ බව තමන්ට නැති වෙන්න කරන සියලු දේ විභව තණ්හා. තේරුණා? එතකොට දැන් ඔය අපි හිටමුකෝ රජ කෙනෙක් හරි, මන්ත්‍රී කෙනෙක් හරි, ජනාධිපති කෙනෙක් හරි, කවුරු හරි අධ්‍යක්ෂක කෙනෙක් හරි, නායක කෙනෙක් හරි, නායක හාමුදුරුවෝ, ඔක්කොම භව තණ්හාවේ. ඒ තත්ත්වය දිගින් දිගටම දිගින් දිගටම මේ ලබන් ලබාගත්ත තත්ත්වය පවත්වා ගන්න කරන සියලු වැරදි බව, වැරදි වැඩ කරන්නේ භව තණ්හාවේ. දැන් ඔය ජනාධිපති කෙනෙක් පත් වුණ ගමන් පාර්ලිමේන්තුවෙන් ඔක්කොම අරගෙන නීති පනවල තමන්ගේ කාලය දික් කරගන්නේ විභව තණ්හාවේ. එතකොට කාම තණ්හාව එකක්, භව තණ්හාව තව එකක්, විභව තණ්හාව ඊට වඩා වෙනස් එකක්. තුනම තණ්හා. විභව තණ්හාව කියන්නේ අර තමන් දැන් පත් උන ලබාගත්ත මේ தত্ত্বය ඒ විදිහටම දිගට පවත්වන්න තණ්හාවෙන්, ඒ தত্ত্বය දිගටම පවත්වා ගන්න ඇති වූ තණ්හාවෙන් කරන සියලු වැරදි වැඩ විභව තණ්හා. හැම කෙනෙක්ම, රජ කෙනෙක්ම, ජනාධිපති කෙනෙක්ම, නායකයෙක්ම, සියලු දෙනා යම් යම් තණ්හාවෙන් වැඩ කරනවා. තමන්ගේ පත් වූ தත්වයේ ඒ විදිහටම පවත්ව ගන්න. තේරුණාද? ඒක විභව තණ්හාව.